කැමති වාහන වට සමහර විට ඔයත් කැමති ඇති. ඒකන මේ වීඩුව එකත් බලන්න නේල. හැබැයි දැන්මං කියන හදන්නේ සාමාන්‍යවාහන ගැනනම් නෙවේ හිතල නැත්ත එස්ු ව වාහන ගැන හොලා බලන්න. මුලින්ම මම කියන්නම් එසිV කියන්න මොකක්ද කියලා. එස්යෝV කියන්නේ ස්පෝට් ුටලටවිහකෝ. එහෙනම් ජස්පොට් ෆැක් එක එකතු වෙන ඔයාට අ දැනගන්න පුළුවන් ලෝකේ තියෙන ආරක්ෂිතම සහ සුකෝපබෝකීමV මෝට රත දහය මොනවද කියලා අංක දහය රෙස්වානි ටැන්ක් එක් 2020 මේකටමයි ලෝකේ තියන ගොඩක් බලපත්න SUV එක මේක නිෂ්පාදනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රෙස්වානි මෝටර්ස් කියන අයතනය මේකට පදරම් වෙලා තියෙනවා නවජී් රැගල කියන වාහනේ මේවාහනේ දිග අඩි දහසෑ දශම දෙකක්. මීටර්වලෙන් කිව්වොත් මීටර් පහක්. එතකොට මේවාහනේ බර ටොන් දෙකක්. මේවාහනේ ඇතුළේ හතන දෙරෙක්ට යන්න ඉඩ තියෙනවා. සැප පහසුව නවින තාක්ෂණය විතරක් නෙවෙයි ආරක්ෂාවත් ලැබෙන විදිහට තමයි මේ වාහනේ හදල තියනෙ. මෙකි එන්චි එක අශ්වබල දහසක බලයකින් යුප්තත්. ඒ වගේම අනිකාරණාව තමයි රෙස්වා Tan X 2020 මේවාහනයට පුළුවන් ප කිෝමී දෙසිය හැටකවේගයෙන් ගමන් කරන්න. අංක නවයකාල්මන් Kingං දැනට ලෝකයේ තියෙන මිලෙන් අධිකම සහ සුකෝප බෝගියම එසිුව එක තමයි කාල්මන්කං කියල කියන්නේ. මේක නිෂ්පාධනය කරන්නේ ඉතාලියයේ. එ වගේම Ford F550 කියන චැසි වර්ගේ තමයි, ම කීම් මෝටුරතේ මිෂ්පාදනය කරන්න යොදාගෙන තියන්නේ මේක ඕනෙම බිමකනේ වැලි සහිත බිමක වුණත් මඩ සහිත බිමක වනත් බයක් නැතව ධාවනය කරන්න පුළුවන් මේ මෝටරතේ එන්ජින් එක අශව බලතුන් සය හැට හතක් වෙනවා මේක ප්‍රමාණය ගැන කිව්වොත් දෙක අඩි දහනවෑ දශම හයක් මීටර්වලින්කිවවෝත් මීටර් හයක් එවාගේම මේකෙ බාර ටොන් හයක් කාල්මන් කකිින් මෝට රතේ දෙනෙක්ට වාඩිවෙලා යන්න පුළුවන් විදිහෙ සුහෝපබෝකිී සහ අධිතාක්ෂණක අංගෝපාංග රාශයක් මේක තියෙනවා. ප කිලෝමීර් එකසිය හතලිහක වේගයක් මේ මෝටර් රතයට තියනෙනවා. ඔබ දන්නවද මේ මෝටර් රතය කස්්ට්‍රමයිස් කරගන්න. ඒක කියන්නේ අපිට ඕන විදියට වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයිතිං මේ කල්මන් කං එසිවේ වටිනාකම ඩොමිලියන දෙකක් වෙනවා. අංක අට. BMWX5 පටෙක්ෂන් ජර්මාන් ආයතනය විසින් හදපු අලුත්ම මාදිලියයේ SUV එක තමයි මේ BMWX5 පටක්ෂන් කියන්නේ මේකි දිග අඩි දහසයක්. ඒකයන්නේ මීටර් හතරයි දශම නවයක්. මේ SUV එක ටොන් තුනයි දශම දෙකක් බරයි. මේකි එන්ජී එක ගැන් කිව්වෝොත් අශ්්‍ර බල පන්සේ තිහක බලයකින් යුක්ත වෙනවා. මේ SUV එක උපරිම වේගය 5කිෝම දෙසය දහයක්. ඔබ දන්නවද තත්පර පහයිත කිලෝමීටර් සීක් ගමන් කරන්න මේ එස්ුV එකට පුළුවන්. ඔන්න මේක නම් හතරතෙනෙක්ට තමයි ඉඩ දෙේන්නේ. මේ වාහනේ කැබින් එක ඉතාමත් ශක්තිමත්වානය වලින් තමයි නිර්මාණය කල්ලා තියෙන්නේ. BM.w5 එක තියන අනෙක් විශේෂමදය තමයි ටයිරකට හානිවෙලා තිබ්බත්. අපි කියන්නේ පංශතක්ගියා කියලා අන්න එහෙම වෙලා තිබත්. ධාවනය කරදි කිසිම ප්‍රශ්නයක් නෑරු. එත් වගේ එම තවත්කාරණාවක් තමයි මේ වාහනයට භාවිතා කළ තියෙන්නේවිR6ක් මට්ටම සන්නහයක්. අංක හත To Land Cruiser 200. ජපනේටොයිට ආයතනය අලුත්ම මාදලිය මෝට රතය තමයි මේ Toො Land Cru 200 කල කියන්නේ මේකෙද්දික අඩි දහස් සෑ දශම හතරක්. මීටර්වලින් මීටර් පාක්. ඒවගේම මේ මෝට රතේ ටොන් තුනයි දශම තුනක් බරයි. ටොක නම් පස් දෙෙනෙක්ට යන්න පුළුවන්. මේක එංචින් එක අශ්්‍ර බල දෙසිිය තිහක් වෙනවා. මේ වාහනයට භාවිතා කළ තියෙන්නේ BR6ක් වර්ගයේ සන්නහයක්. ප කිලෝමිට දෙසිියක උපරිම වේගයක් තියෙන මේ මෝට රථයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනෙම බිමක වැලි සහිත හරි මට සහිතහරි බිමක යන්න පුළුවන්. අංකහාය බේටලි බෙන්ට්‍රග. Britතාनी විසි නිෂ්පාදනය කරන මේ මෝඩරතය තමයි ලෝකකි තියෙන වේගවත්මසිV එක. ඒක අන්නේ 5 किलोෝම තුන්සීක වේගයක් මේවාහනයට තියෙනවා. ත්පර හතරකදී 50 किෝම සීයක වේගයකින් ධාවනය කරන්න මේ බෙන්ටලි බෙන්ටේග මෝට් රතයට හැකියාව තියෙනවා. මේක එන්චන් එක අශ්්‍රබල හයසීයක්. එ වගේම අනික්කාරණාව තමයි මේවාහනේ ටොන් දෙකයි දශම පහක් බරයි. වගේමට පහයි දශම එකක් දිගයි बසිික්ස් වර්ගේ සන්නාහයක් එහෙමත් නැත්නම් ආම එකක් තමයි මේ මෝඩ රත්තයටත් භාවිතා කරල දේමේ. අංක පහා ලෙසස් Lx 570 ලෙක්සස් ආයතනය නිශ්පාදනය කරන විශාලතම එසි ව එක තමයි මේ එදහ සමස අනු පහයින්දන් ජපානය විසි නිෂ්පාදනය කරන මේ මෝඩරතය දිිගන් මීටර් පහකුත් බරිින්ටොන් තුනයි දශම තුනකුත් වෙනවා. Bර්6ක්ස් වර්ගේ ආම එක. හෙමත් නැතම් සන්නහයක් යොදාගෙන තියෙන ලෙක්සස් LX570 මෝට රථයට ප කිෝමී දෙසය විස්සක වේගයකින් ගමන් කරන්න පුළුවන්. එවගේම මේ වාහනේ මෝටරය අශ්ව බල තුන් සය හැටක් වෙනවා. එවාගේම තත්පර හතයි දශම තුනකදී ප කිලෝමීර් සියක වකෙන් ගමන් කරන්නත් මේ මෝටර් රථයට පුළුවන්. ටයිර්වට හානි වුනත් මේ වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව දාවනය කරන්න පුළුවන්. අංකහතර. ලිංකන් නැවිගට එ ඇමරිකා එක්සත් ජනපදේ විසේ නිෂ්පාදනය කරන මේ මෝටරතය ඉහළ ධාරිතාාවක් තියෙන ස්SUV එකක්. මේක දෙගෙන් මීටල් පහයි දශම හයක් වෙන අතර බරටොන් දෙකයි දශම හයක්. එන්ජින් එක අශ්ව බල හාරසිය පණහක් වෙනවා. මේ මෝටරතේ උපරිම බේගය, ප කිලෝමී දෙසය පනස් දෙක. ඔබ දන්නවද ලිංකන් නැවිගේට එල් මෝට රතයට තත්පර පහයිදශම නවේකදී ප කිෝමී සියක වේගයකින් ගබන් කරන්න පුළුවන්. කියන්න බැරිවුණා මේ වාහනේ හදදෙනෙක්ට යන්න පුළුවන්. අංකතුන රච් රෝව ටෝබග්‍රෆ. බ්‍රිතානය තමයි මේ මෝටර් රතේ නිෂ්පාදනය කරන්නේ. සම්පූර්ණ ආරක්ෂාව සහිත මේ Sස්V එක ගොඩක් ශක්තිමත් වගේම ඉහල කාර් සාධනයකින් යුක්තයි. මේ මෝටරතය හරිම පහසුවෙන් සහ ආරක්ශ්‍රිත ධාවනය කරන්න පුළුවන් වගේම මේක ඉන්ටීරියයි එක. ඒ අන්නේ මේ සිව එකේ අභ්‍යන්තරය ගොඩක් ඉඩකඩ සහිතයි. මේ වාහිනේ දිග මීටර් දෙකක්. එතකොට බර ටෝන් දෙකයි දර්ශම දෙකක්. මේක වේද ගැන කතා කළොත් ප කිලෝමීටර් දෙසේ විසි පහක් පමණ වෙනවා. එ වගේම අනිත්කාරණාව තමයි තත්පර පහයි දශම හතරකදී, කිලමී සියක වේගේකෙන් ගමන් කරන්න රන්ජ රෝ ෝටෝ බයග්‍රොෆි කියන මේ ස්යුවකට පුළුවන්. එක් වගේම කියන්න ඕනේ මේක එන්චන් එක අශ්ව බල පන්සිය දහ අටක් වෙනවා අංක දෙක මර්සිස්ී Class 63AMG එක්දහස් නවසි හැට නවේ ජර්මණය විසි නිෂ්පාදනය කරන්න පටන් අරගත්තු මේ මෝටරතයේ මේ ජී Class 63AMG කියන වර්ගය තමයි ගොඩක්ම ප්‍රසිද්ත. මේක ඕනම බිමක හරිම ලේසියෙන් පහස්සුවෙන් ධාවනය කරන්න පුළුවන් හතර දෙනෙක්ට යන්න ඉඩ තියෙන මේ සිු එක දිගෙන් මේටර් හතරය දශම අටක් වෙන තර බරටොන්් දෙකයි දශම පහක්. මේක එන්චන් එක අශ්ව බල පන්සිය හතලිස් හතරක් වෙනවා. මේක වේගය ගැන කතා කළොත් ප කිලෝමීටර් දෙසේ විස්සක වේගයක් මෙ මර්සිඩස් ජීලස් 63AMg කියන මෝටරාතයට තියෙනවා. අංක එක ියන්. බ්‍රිතානය ස්වැට් වගේ විශේෂ බලකා තමයි මේස්V එක භාවිතා කරන්නේ. සමහර විටෝබ දන්නේ නැතු ඇති ස්වැට් කියන්න මොකක්ද කියලා. පශල් weapons and Ta ඒ කියන්නේ විශේෂ ආයුධහා උපක්‍රමවලින් සන්නදධ බලකාය. මේ අය තමයි මේවාහැනේ ගොඩක්ම භාවිතා කරන්නේ. ඉන්හස් ආමඩ් කියන ආයතනය තමයි මේ මෝටර්රථය නිෂ්පාධනය කරන්නේ මේකෙ දිග මීටර් හයක්. ඒ වගේම එන්ශි එක ගැන කිව්වොත් අශ්්‍ර බල තුන් සය තිහක් වෙනවා. හය දෙෙනෙක්ට පහස්සුවවන් ඉඩකඩක් තියෙන මේ සන්ට්‍රී සිවලියන්20 මෝටර්රතය ඉහල කාර් සාධනයකින් යුක්තයි. ඔන්න මං මේෝට කිවවේ ලෝකෙ තියෙන සුකෝපබෝකීම සහ ආරක්ෂිතම ස්යුB මෝට රත දහය ගැන. මේ වගේ මෝටර්රතයක ගිහින් අධදැකීමක් ලබාගන්න කැමතිද. එහෙනම් ඔයාගේ අදහස පහලින් කරමෙන්් කරන්න. මේ වගේ ඔ අන්නෝ දැන තවත් ඒේවල් දැනගන්න ජෙස්පොට් ෆැක්ස් අපිත් එක්ක දිකටම එකතු වෙලා ඉන්න.